සේවකීන් විශ්‍රාමයාමේ අවම වයස පිළිබඳ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ සංශෝධන සහිතවයි. නව පනතට අනුව දැනට අවුරුදු 55ක් වන සේවකයන්ට අවුරුදු 57ක් දක්වා සේවය කළ හැකි. මේවට විට අවුරුදු 53ත් 54ත් අතර සේවකයන්ට අවුරුදු 58 දක්වාත් අවුරුදු 52ක් වන සේවකයන්ට 59 දක්වාත් සේවය කිරීමට අවස්ථාව හිමිවනවා. අවුරුදු 52කට අඩු සේවකයන්ට සහ අලුතෙන් බඳවා ගන්නා සේවකයන්ට 60 දක්වාත් සේවය කළ හැකි. අවුරුදු 50 සම්පූර්ණ වූ කාන්තාවන්ටත් 55 සම්පූර්ණ වූ පිරිමි සේවකයන්ටත් තම කැමැත්ත මත විශ්‍රාම ගැනීමට බාධාවක් නැතයි පනතේ සඳහන් වනවා. පක්ෂයෙන් ගෙනාපු එක තර්කයක් උනේ මේ ආණ්ඩුවේ තියෙන මුදල් අර්බුදයේ විසඳගන්න මේ අපි අවුරුදු 55 යට කරනවා කියලා. එහෙම දෙයක් නෙවෙයි. ඔබතුමා මේ පනතේ ෂෙඩියුල් එක උපලේඛනයේ දැක්කොත් පේනවා එකවරම මේ කරන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද තමයි මේ දීර්ඝ කිරීම කරන්නේ. විශේෂයෙන්ම සේවා යෝජකයන්ගේ ඉල්ලීම මත යම් සේවකයෙකුට ඕන නම් විශ්‍රාම ගන්න අපි බලෙන් තියාගන්නේ නැහැ. 55 න් එයාට යන්න පුළුවන්. 56 දී යන්න ඕන නම් 56 දී යන්න පුළුවන්. එතකොට EPF ETF එක ඒ මුදල් ලබා ගන්න පුළුවන්. මේ දිනු වුණු ශාල ධනවත් මුදල් තියෙන රටවල් වල මේ සීමාව මීටත් වඩා වැඩි කරලා තියෙනවා. ඒක නිසා මේක ගෝලීය අවශ්‍යතාවයක් අනුව අපි කරන දෙයක්. ඒ අයිතිවාසිකම අපේ කම්කරු ජනතාවට අපි ලබා දෙන්න ඕනේ.